2014 ඉඳන් හොන්ඩ වෙසල් එක ඉඳන ඉතුරු කරන ගොඩක් ඔප්ෂන් තියෙන හයිබ්‍රිඩ් වාහනයක් විදිහටත් ගිය බොක්ස් එකේ ප්‍රශ්න නිසා රිපයර් කරන්න අධික මුදලක් පය වෙන වාහනයක් විදිහටත් ලංකාවේ ප්‍රසිද්ධයි. දැන් මේකේ අලුත් මොඩල් එකක් ඇවිත් තියෙනවා. මේ අලුත් මොඩල් එක හොඳද, මොනවද තියෙන ඔප්ෂන්ස්, හරියට පාවිච්චි කරන්න නඩත්තු කරන්න ඕන කොහොමද ආදි සීල දේ ගැන අද අපි සොයා බලමු. අලුත් වෙසල් එකේ පෙනුමෙන් ලොකුම වෙනස තමා හොන්ඩ NSX ඉන්ස්පයර්ඩ් LED ලයිට් ඩිසයින් එක. මේකට LED සිග්නල් ලයිට්ස් උත් ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. අලුත් බම්පර් ඩිසයින් එකක් LED ෆොග් ලයිට්ස් ලැබෙනවා. ඔබ මේ දකින අලුත් RS මොඩල් එකටත් අලුත් ග්‍රිල් එකක්, බොඩි සයිඩ් ගානිෂ්, 18 ඉන්ච් ඇලෝ වීල්ස්, පර්ෆෝමන්ස් ඩෑම්පර්ස් වගේ ස්පෝර්ටි ඔප්ෂන්ස් ලැබෙනවා. වෙසල්ලගේ ඉන්ටීරියකේ තරමක ලක්ෂර ෆීල් එකක් තියෙන්නේ. විශේෂයෙන්ම මේ RS මොඩල් එකේ ඩෑෂ්බෝඩ් එකේ ෆේඩ් නොවන කල් පවතින ඒ වගේම ඇල්ලුවම සොෆ්ට් ලෙදර් ෆීල් එකක් දෙන අලුත් මෙටීරියල් එකක් පාවිච්චි කරලා තියෙනවා. ස්ටීරින් වීල් එක ලෙදර් රැප්ඩ්. ඒ වගේම ඉන්ටීරිය එක පුරාම ක්‍රෝම් ඉන්සර්ට්ස් තියෙන ක්වොලිටි ප්ලාස්ටික් ඩිසයින් එකක් තියෙන්නේ. ස්පෝර්ටි ෆීල් එකක් ලබා දෙන්න RS මොඩල් එකට ස්ටේන්ලස් ස්ටීල් පැඩල්ස් ලැබෙනවා. ඉස්සරහ සීට්ස් කම්ෆර්ටබල්, පරණ මොඩල් එකට වඩා හොඳ හෝල්ඩ් එකක් තියෙනවා. ඉස්සරහ හෙඩ් රූම් එක ලෙග් ස්පේස් එක ගොඩක් හොඳයි. පිටිපස සීට් වලත් ස්පේස් එක ගොඩක් හොඳයි. හොන්ඩ පේටන් ටෙක්නොලොජිය එකට පෙට්‍රල් ටැංක් එක පස්සේ නැතුව ඉස්සරහ සීට් එක යටට ගෙනihin තියෙන එක මේකට එක හේතුව. සාමාන්‍ය ප්‍රමාණය 3 දෙනෙකුට යන්න පුළුවන්, 2 දෙනෙකුට වඩාත් ගැලපෙනවා. මේකේ හොන්ඩ මැජික් සීට් ඔප්ෂන් එක තියෙනවා. සීට් උස්සලා ලොක් කරලා පිටිපස සීට් ඒරියා එකෙත් බඩු දාගෙන යන්න පුළුවන්. ඊටර 393ක ලොකු ලගේජ් ඒරියා එකක් තියෙනවා. සීට් නැමුවොත් තවත් විශාල ස්පේස් එකක් ලබා ගන්න පුළුවන්. බූට් ෆ්ලෝ එක ෆ්ලැට්, හැබැයි පොඩි ලෝඩින් ලිප් එකක් තියෙනවා. වටේ ටෙදරින් හුක්ස් වගේම ලයිට් එකක් තියෙනවා. බූට් ෆ්ලෝ එක යටත් පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ස්පෙයා වීල් එකක් ලැබෙන්නේ නැහැ, ටයර් රිපයර් කිට් එකක් විතරයි ලැබෙන්නේ. සෙන්ටර් කන්සෝල් එකේ ස්ටෝරේජ් ඒරියා එකක් විදියට වගේම කප් හෝල්ඩර්ස් විදියට ගැඹුර හෝල්ඩර්ස් වෙනස් කරන්න පුළුවන් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. සෙන්ටර් ආම් රෙස්ට් එකත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේක යට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. සෙන්ටර් කන්සෝල් එකේ ඉස්සරහා පහළත් ලොකු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. එකේ පවර් අවුට්ලට් එකක්, USB පෝට් එකක් තියෙන නිසා ෆෝන් ටැබ් වගේ දේවල් තියලා චාර්ජ් කරන්නත් පුළුවන්. ග්ලව් බොක්ස් එක තරමක් ලොකුයි. ඉස්සරහා දොරවල් වලත් ලොකු ඩෝ බින්ස්, බොටල් හෝල්ඩර්ස් දකින්න පුළුවන්. පිටිපස්සේ තරමක් ලොකු ඩෝ බින්ස්, බොටල් හෝල්ඩර්ස් තියෙනවා. ඒ වගේම පිටිපස්සේ පැසෙන්ජර්ස් වලටත් පවර් අවුට්ලට් එකක් එක ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් ලැබෙනවා. ඕලොට පවර් වින්ඩෝස්, පවර් මිරර්ස්, පුෂ් ස්ටාර්ට්, රිමෝට් කී, සීට් හීටර්ස් වගේ සාමාන්‍ය ඔප්ෂන්ස් ඔක්කොම ලැබෙනවා. මීට අමතරව ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල්, ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්න පුළුවන් බ්‍රේක් හෝල් ෆන්ෂන් එක, ඇන්ටිග්ලයා සෙන්ටර් මිරර්, පස්සේ සීට් එකටත් රීඩින් ලයිට්ස්, සයිඩ් මිර එකේ ළඟ පේන්න වෙන පොඩි මිර එකක් වගේ ෆන්ෂන්ස් ලැබෙනවා. හෑන්ඩ් බ්‍රේක් වෙනුවට ඉලෙක්ට්‍රොනික් බටන් එකක් තියෙන්නේ. ඩුවල් සෝන් ක්ලයිමේට් කන්ට්‍රෝල් එයා කන්ඩිෂන් එකක් තියෙන්නේ. කැබින් එක හොඳින් කූල් කරන්න මේක ප්‍රමාණවත්. මේකේ ෆිසිකල් බටන් නැතුව ටච් තියෙන එක පාවිච්චියට ටිකක් අපහසුයි, නමුත් අලංකාරය අතින් ඉහළයි. ස්ටියරින් වීල් එකේ ඕඩියෝ, ක්‍රූස් කන්ට්‍රෝල්, සෙටින්ග්ස් වගේ මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන්ස් තියෙනවා. වීල් එකේ උස, දුර වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් ටිල් ටෙලස්කෝපික් ඇඩ්ජස්ට්මන්ට්ස් තියෙනවා. ඉලුමිනේටඩ් මීටර් කන්සෝල් එකක් තියෙන්නේ. මැද ලොකුවට ඇනලොග් ස්පීඩෝමීටර් එක වගේම දෙපැත්ත ඩිස්ප්ලේ වල හයිබ්‍රිඩ් සිස්ටම් එකේ පවර්, චාර්ජ්, ගිය පොසිෂන්, ඉන්ෆෝමේෂන් වගේ දේවල් පෙන්නනවා. මේකේ ඉන්ධන ඉතුරු කරන ඉකෝ මෝඩ් එකක් තියෙනවා. ඒ වගේම ස්පෝර්ට් මෝඩ් එකකුත් තියෙනවා. මීටර් කන්සෝල් එකෙත් මෝඩ් එක අනුව කලර් එක වෙනස් වෙනවා. වෙසල් එකට 7 ස්පීඩ් ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන්නේ. පැඩල් ෂිෆ්ට් ඔප්ෂන් එකක් තියෙනවා. මේ සිස්ටම් එකේ හයිබ්‍රිඩ් මෝටර් එක ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකට ඉන්ටිග්‍රේට් කරලා තියෙන්නේ. කිලෝවොට් 22ක පවර්ෆුල් මෝටර් එකක් තියෙන්නේ. හයිබ්‍රිඩ් බැටරියක වාහනේ පිටිපස්සේ තියෙන්නේ. මේකට ඩුවල් ක්ලච් කියන්නේ ක්ලච් දෙකක් භාවිතා වෙන නිසා. එකක් ඔත්තේ ගියස් වලත්, අනෙක එක ඉරට්ටේ ගියස් වලත් ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා ගිය ෂිෆ්ටින් ස්මූත් වගේම ෆාස්ට්. ඒ වගේම මේ සිස්ටම් එක නිසා එන්ජින් එකටත් ඉලෙක්ට්‍රික් මෝටර් එකටත් එකිනෙක වෙනස් ගියවල ධාවනය කරන්න පුළුවන්. විදුලියෙන් පමණක් ගමන් කරන EV මෝඩ් එකේදී ක්ලච් එක එන්ගේජ් කරලා එන්ජින් එක ස්ටාර්ට් කරන්න පවා පුළුවන්. මේකේ 1.5 ලීටර් IVT එන්ජින් එකක් තියෙන්නේ.
PS 132 ක බලයක් නිව්ටන් මීටර 156 ක ටෝක් එකක් නිපදවනවා. ඉලෙක්ට්‍රික් මෝටරයකත් එක්ක එකතු වුණාම 2 ලීටර් වාහනයකට ආසන්න ඉතා හොඳ performance එකක් ලබා දෙනවා. එන්ජින් ඔයිල් ෆුල් සින්තටික් SA0W20 හෝ උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයට 0W16 ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. සම්පූර්ණ ඔයිල් මාරු කරන්න ලීටර 3.3ක් පමණ අවශ්‍ය වෙනවා. .304 බ්‍රේක් ඔයිල් පාවිච්චි කරන්න ඕන. රේඩියේටර් ෆ්ලූයිඩ් රිප්ලේස් කරන්න ලොง ලයිෆ් කූලර් ලීටර 3.6ක් පමණ අවශ්‍ය වෙනවා. ට්‍රාන්ස්මිෂන් ඔයිල් රිප්ලේස් කරන්න Honda ATF DW1 ඔයිල් ලීටර 1.3ක් පමණ අවශ්‍ය වෙනවා. පෙට්‍රල් ටැංක් කැපැසිටි එක ලීටර 40ක්. වෙසල් එකේ සේෆ්ටි සිස්ටම් එක Honda Sensing කියලා හඳුන්වන්නේ. මේක මිලිමීටර් වේව් රේඩාර එකකුත් මොනෝකියුල කැමරා එකකුත් මූලික කරගෙන ක්‍රියාත්මක වෙන්නේ. අනිත් සිස්ටම් වගේම අනතුරු වළක්වන්න ඔටෝ බ්‍රේකින්, කාර් ඩිපාචර් වෝනින්, පාරෙන් එළියට යනකොට වෝන් කරනවා වගේ ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ වගේම ලේන් එකේ තියන් යන ස්ටියරින් සපෝට් කරනවා, ට්‍රැෆික් සයින් රෙකග්නයිස් කරනවා වගේ ඉන්ටෙලිජන්ට් ෆීචර්ස් උත් තියෙනවා. එයාබෑග්ස් 6ක් තියෙනවා, ABS, EBD, ඉලෙක්ට්‍රොනික ස්ටැබිලිටි කන්ට්‍රෝල්, හීල් හෝල් කන්ට්‍රෝල්, ISOFIX චයිල්ඩ් සීට් මවුන්ට්ස් වගේ සේෆ්ටි ඔප්ෂන්ස් ඔක්කොම මොඩල්ස් වලට ලැබෙනවා. JNCAP 5 star rating එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 185ක්. ටර්නින් රේඩියස් එක මීටර 5.3ක් වෙන්නේ. රළු මාර්ගවල වගේම නගරයේ භාවිතයත් පහසුයි. ධාවනයේ සැප පහසුව ගොඩක් හොඳයි. ඒ වගේම කැබින් එක සයිලන්ට්. ඇතුළට පිටත සද්ද ඇහෙනවා ගොඩක් අඩුයි. ඉන්ධන කාර්යක්ෂමතාවය සිටි එකේ ලීටර 1 කිලෝමීටර 13ක්, අවුට් ස්ටේෂන් ලීටර 1 කිලෝමීටර 16ක් වගේ වෙනවා. පරණ මොඩල් එකට වඩා ඉන්ධන කාර්යක්ෂමතාවය රෙස්පොන්ස් එක වැඩි. ඔබ වෙසල් එකක් ගන්න ඉන්නවා නම් ඔබට සරිලන මොඩල් එක තෝරගන්න අපි හදපු මේ චාට් එක ඔබට ගොඩක් වැදගත්යි. බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා 2014 වෙසල් එකේ වගේ මේකෙත් ගිය බොක්ස් එකේ ප්‍රශ්න තියෙනවද කියලා. මේකේ තියෙන්නේත් ඉස්සලා ගිය බොක්ස් එකම තමා, නමුත් අලුත් ඉම්ප්‍රූවමන්ට්ස් කරලා තියෙනවා. හැබැයි පොදුවේ ඕනම ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් නැත්තම් DCT එකට තියෙන ප්‍රශ්න මේකටත් බලපාන්න පුළුවන්. ඒ නිසා හැමදාම අධික ට්‍රැෆික් එකේ යනවා නම් මේ DCT ගිය බොක්ස් එකේ ගෙවීම වැඩි. ට්‍රැෆික් එකේ වාහනේ චුට්ට චුට්ට ඉස්සරහට ගන්න එපා, ටිකක් ගැප් එකක් හැදෙනකන් ඉඳලා යන්න. කඳුවල නවත්තන් ඉන්නකොට හැම වෙලේම බ්‍රේක් අල්ලන් ඉන්න. ට්‍රාන්ස්මිෂන් එකට බර දෙන්න එපා. සෑම කිලෝමීටර 10000කට 20000කට පාරක්වත් ට්‍රාන්ස්මිෂන් ඔයිල් මාරු කරන්න. ඒ වගේම බොහෝ දෙනෙක් අහනවා වෙසල් එකද Toyota CHR එකද වඩා හොඳ කියලා. ලංකාවේ ටැක්ස් සිස්ටම් එකට අනුව CHR හයිබ්‍රිඩ් එක ගොඩක් මිල අධිකයි. එනිසා වෙසල් හයිබ්‍රිඩ් එකත් CHR Turbo 1.2 එකත් තමා එකම මිල මට්ටමේ තියෙන්නේ. වෙසල් එක ඇතුළේ ඉඩ පහසුව, ඉන්ධන කාර්යක්ෂමතාවය, ප්‍රැක්ටිකැලිටි එක, සැප පහසුව අතින් CHR Turbo එකට වඩා හොඳයි. CHR Turbo එකේ වෙසල් එකට වඩා පොඩි ස්පෝර්ට් ෆීල් එකක් තියෙනවා. බොහෝ දුරට එක හා සමානයි. නමුත් CHR එකේ CVT ගියර්බොක්ස් එක නිසා වෙසල් එකට වඩා එක අධික ට්‍රැෆික් එකේ භාවිතයට සුදුසුයි. රිවිව් එකට අදාළ නොවුණත් තවත් වැදගත් මතක් කිරීමක් කරන්න ඕන. අපේ ෆෝන් රිවිව් වීඩියෝ එකේ ගිව් අවේ එකේ ජයග්‍රාහකයා තමා මිලින්ද ෆනෑන්ඩු. ඔයාගේ කන්ටැක්ට් ඩීටේල්ස් එක්ක හැකීක් මිලින් අපිට ඊමේල් එකක් එවන්න. මේ රිවිව් එකට අපිත් එක්ක එකතු වුණු ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපේ අනෙක් රිවිව්ස් උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.